ගෝටා උඹ නම් බේරෙන්නේ මේ මිනිසුන්ගෙන් උඹ බේරෙන්න ඕන නම් උඹලා හොරා කාපු සල්ලි ටික දීපල්ලා දැන් බැසිල් පණින්න හදනවා එක පැත්තෙන් මේ මහින්ද රාජපක්ෂ පණින්න හදනවා දැන් උඹලා කොහෙවත් පණින්න බෑ උඹලා කොහේ ගියත් ලංකාවේ එක්කෙනෙක් හරි මේ මුළු ලෝකෙම එක එක රටවල වල ජීවත් වෙනවා කවදාවත් උඹලට බේරිලක් නැහැ උඹලා අනිවාර්යයෙන් මේ හොරා කාපු සල්ලි ටික ආපහු ලංකාවට දෙන්න ඕනේ මේ ගෝඨාභය කියනවා මං ඇවිල්ලා අවුරුදු දෙකයි මං හොරා කෑවේ නැහැ මං හොරකම් කරේ නැහැ මං මේ මේ ඉස්සරහා හිටපු අය ඔක්කොම කරපු වැරද්දට මං මේ පැටිනිලා ඉන්නේ කියලා හැබැයි මුන්ට ඔක්කොමට වඩා උඹ තමයි ලොකු හොරා ගෝඨා යුද්ධ කාලයේ මේ යුද්ධ කාලයේ ගෙනාපු රත්තරන් සල්ලි ඩොලර් කීයක් තිබුණාද ප්‍රභාකරන් ගාව ඒ වගේ රත්තරන් කීයක් තිබුණාද ඒවා ටික කො ඒ ඔක්කොම උඹ තමයි මේ හොඳට ගිලිලා වතුර බිව්වේ හරිද ඒ සල්ලි ටික ආපෝ ගෙනත් දෙන්න ඕනේ මුළු රටම උඹලා ඉන්වෙස්ට් කරලා තිනවා ෆිනාමි තියලා බිස්නස් කරනවා දැන් හැමදේම එලිපිට එළියෙනවා හැබැයි උඹලා දැන් මේ ලංකාවේ නෙමෙයි කොහේ ගිලා ජීවත් වෙන්න බෑ එක්කෙනෙක්ගේ අතේ හවු වුණොත් උඹව මරනවාමයි ඒ හින්දා උඹලාට පුළුවන් වෙලා තියෙන දැන් උඹලාට බේරිලා කොන්න නම් උඹලා නිකන් ගිහිල්ලා එක තැනක හරි ජීවත් වෙන්න ඕන නම් මේ ලංකාවේ හොරා කාපු සල්ලි ටික ආපහු ලංකාවට ගෙනත් දෙන්න ඕනේ. එතකම් උඹලා කවදාවත් අතාරින්නේ නැහැ. මේ මිනිසුන්ගේ උඹලාට බේරිල්ලක් නැහැ. උඹලා හැමෝම නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඒ වගේම මහින්ද රාජපක්ෂ, ගෝඨාභය උඹලාගේ උඹලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ තවත් ගොඩාක් ඉන්නවා ඇමතිවරු. උඹලා ඔක්කොටම කියන්නේ උඹලා මේ සල්ලි ටික ආපහු ලංකාවට ගෙනත් දුන්නොත් තව අවුරුදු 100කට මේ මිනිසුන්ට නිදාසෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ පෝලිම් වල අනම්මන මොනවත් නැතුව අපේ මිනිස්සු හොඳට නිදාසෙන් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි උඹලා දැන් මේ පාරේ මේ හිමින් සරෙන් බේරෙන්න හදනවා. ඒ වුණාට එහෙම බේරිල්ලක් නැහැ උඹලට. උඹලා මේ ඉල්ලාසුණාට ජනාධිපතිකම් වලින් ඉල්ලාසුණාට උඹලාගේ මේ බලේ මේ බාර දීලා ගියාට උඹලට මේ මිනිස්සු අතාරින්නේ උඹලා. උඹලා හොරා කාපු සල්ලි ටික ආපහු ලංකාවට ගෙනත් දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් උඹලා හොරා කාපු සල්ලි ටික තියාගෙන අපේ රටේ මිනිසුන්ට පුළුවන් තව අවුරුදු 100ක් ඇදගෙන යන්න. ඒ තරම් සල්ලි උඹලා ගාව තියෙනවා. ඒ සල්ලි ටික ආපහු දෙනකම් කවදාවත් උඹලා අතාරින්නේ නැහැ. උඹලා කොහෙවත් යන්නත් බෑ. උඹලා හංගගෙන ඉන්න උන්ටත් මං කියන්නේ. උඹලා ඇත්ත ලාංකිකව නම් උන්ව හංගගෙන ඉන්න එපා. කියපල්ලා සල්ලි ටික කොහොම හරි ලංකාවට ගෙනත් දීලා යන්න කියලා.